එයාටල් නවසිය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ඇමතුමියට මේ ඇමතුමිය කියලා කිව්වට වරදවා හිතන්න එපා. මොකද ඒක වැරදිලා නෙමේ. කවදරි දවසක ගුලොන්ට ඒක මට කියන්න වෙනවා එකයි. ඇමතුමියට ඇමතුමියට මොකද ඇමතුතුමිය දැන් වැඩ සටහන පොඩි හඳුරනේ හා ඒකැන දැම්ම වඩින් නැද්ද අපි නහෙම කරන්නකෝ හා හාමුදුරන හරි 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 තෙරුවන් සරණ රන්දිකෝ පරබල මේ චූල මේ අඩු ඉටාම්බම් කමලාචිලගේ ස්පේන්නේ කන්නේ මොකට ඇවිල්ලද අනේ මේ චූලමේ කටවහන් ඉදහ බල ඇයි බම් මේම ඔය ඉතින් අර ආරයාව කියලා හිතාගෙන ඉන්න එක්කෙනා මේ කාන්තා සමිතිය පටන් ගන්නන්නේ මොකට දෝ මේක පටන් ගන්න දෙන්නේ ඇමැති බිරිඳනේ බං ඔය ඇමැතුමාගේ දැක් ශක්තිමත් කරන්නේ මේ උඹේ මේකක් කරේ නෑනේ බං අපි මේකක් කරමුකෝ මොකටද චූලා මිනිස්සු රවට්ටන්නේ ඈ මට නම් එහෙම ඕනේ නැහැ ඔය කතා කරන හැමෝටම එකපාර කතා කරාම ඉවරයිනේ ළමයිට වෙනමයි කාන්තාවන්ට වෙනමයි වැඩිහිටියන්ට වෙනමයි එහෙම ඕනේ නැහැ නේ විලානේ ඒකත් ඒකත් මේ ඒක නෙමෙයි මං දන්නේ නැති හින්දා අහන්නේ හවුද බං ඒ උඹලා එදා මැච් එකට ආවනේ ඔව් උඹට මතකද ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා මැච් එක හැව ඇමතියා ඔව් එයාගේ ගෑණි තමයි අර ඉස්සරහා ඉන්නේ. එදා මෙයාද ඇවිල්ලා හිටියේ තව. ඔව් එයා තමයි. මට ඉතින් මොන හරියට මතක නැහැ මචං. ඉතින් දැන් මොකද්ද ඔය කරන්නේ? මේ ගමේ මචං මොකුත්ම තේරෙන්නේ නැති ගෑනුට කින්නේ. එයාලව එකතු කරගෙන මේ සංවිධානයක් අටවගෙන. ඇයි ඒ? දැන් මේවනේ මිලන් මේ ගම්වල තියෙනවා මචං ඔය ස්වැන රැකියා කියලා. ඒ කියන්නේ ලියුම් කවර අලවන ඒවා එතකොට බිම්මල් හදන ඒවා ඔය වගේ පොඩි පොඩි වැඩ කරන මිනිස්සු ඉන්නවනේ මචං ඒ වගේ මචං එක්කෙනෙක් දෙන්නේ කල්ලගෙන මෙයාලා මචං මුළු ගමටම මචං මේව නිකන් මෙයාලා ආරම්භ කරා මෙයාලා තමයි මේව කරේ වගේ මචං ප්‍රොමෝෂන් කැම්පේන් එකක් කරනවා මෙහෙමයි මචං ගමේ ඉන්න කාන්තාවන්ට උදව් කරන්න ඕනේ හැබැයි හැමදාටම ගොඩ යන්න පුළුවන් විදියට නේ අනිවාර්යෙන් මචං එමි පල්ලෙට ගිල්ල හොඳ ඌවත් තියලා එන්නද බා? පිස්සුද බංචු වල බලහන් කොමිල. ඕබම් ජුනිත හාමුදුරුවත් නැහනේ. මම දැන් ගත්තා. කොයිද? මේ වැඩවලට සහභාගී වෙන්න වෙයි කියලා ටවුන් එකට වැඩලා. නෑ. ඕබම්. එයාත් මාර වැඩ තමයි කරන්නේ නේ. ඕබම් ඉතින් ගමේ ගෑනු කෙනෙක් ඇවිල්ලා පොඩි හාමුදුරන්ට කිව්වොත් එම අනුශාසනාවක් කරන්න කියලා යන්න වෙනවනේ බං. සොල් ඇමෙති බිරිඳම මචං එහෙම කෙනෙක් එවන්න බැරි කමක් නැහැ හොඳේ. ඔව් මචං ඒක නොගින් ඉන්න බෑනේ බං. ඒකනේ. ඒකින්ද මචං මගේ ඇරලා යන්නේ නැති නේද? ඔව් ඉත. රන්දිගේ දැන් ඒකට අද අපි මොකද්ද කරන්නේ බං? CMI වෙන වෙලාවක එනවා බං. මේ අර බැරටි උඹලා දෙන්නත් එක කරගනින් හරිද? මේ චූලා මේ බිස්නස් එකේ අගක් මුලක් නෑර මිලානේට උගන්න බං හොඳේ. මේ මුරු මුස්තිය තියාගෙන උගන්නයි දන්නේ රන්දික ඈ මචං ඒවනම් කියන්න බෑ මොකද දැනටත් බය වෙලා තියෙනවා අයියේ උඹ මගේ ජොබ් එකට විදී කියලා අඩෝ මේ යාළුගමඩ ඔය වගේ කතා කියන්න එපා මචං හරිද මේ මන් තමයි මචං මුඩ කිවි උඹව ගෙන්න ගමු කියලා හරි මචං හරි ඉතින් ඔය ජෝක් ගණන් ඔය මේ නිය යාළු තරහා කරන්න එපා හරිද ඉත
මට එහෙම මේ ජොබ් වැඩක් නෑමද මම මෙහෙම ජොබ් බලාපොරොත්තු වෙනවා මට පඩිත් එපාමද එහෙනම් මූ යවුනේ මගේ යාළුවෙක් ඉන්න ගෙන්නකෝ නෑ මම එහෙම නෑ මම හිතුවේ නෑ මේ එහෙම කතා කරන්න එපා හරිද යමෙදිනම් පඩිය පොඩ්ඩක් වැඩි කරා ඇත්තටම වැඩිලා යන් යන් දිලීප් මං උඹට කියලා තියෙනවනේ ඒවා මේ ඔෆිස් එකේ වැඩ නෙමෙයි ඒවා මං දෙන්න ඉතින් සර් අර මම කිව්වේ සර් අර අන්දි කියලා පේනවනේ එළිය ගහන ගියම සර් මේක අනිත් එක නැතත් ඉතනක සර් අර මේ මොකද්ද පොදු එකඟතාවද මොනවාද දමාගෙන කොහොමද කියන්නේ ඔසර් දෙන්නත් එක්ක එකට ගිහලා සම්දි ඉන්නන්නේ දිලීප ඔය පොදු එකඟතාව කියලා දාගත්තට කවුද බං ඌවට අනුව වැඩ කරන්නේ ඒ කියන්නේ රන්දිකයා කියනවා අපි මෙහෙම කරමු කියලා ඔව් කවුද බං ඉතින් අපි එහෙම කරන්න යනවා දුක කියන විදියට ඌ ඒක කියනවා අපිට ඕන විදිහට අපි වැඩ කරනවා එච්චරයි නැද්ද ටීෂා ඉබන් ගම නැතරින් මේ මතක තියාගනින් ආයෙම මේ ළමයට කරදර කරනවා නෙවෙයි ඕන දෙයක් තිබ්බොත් මට කියන්න මොකද මෙතන වෙන්නේ මොකද මෙතන කරන්නේ ආ ගිහලා වැඩක් බලා ගන්න නොකේගොඩ මහනුවර කුරුණෑගල කෑගල්ල සහ ඔන්ලයින් ඔස්සේ ෆිසික්ස් දර්ශන කුවෙල මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේ එක්ක මරු ඉඟුරු. Derada Stars live in concert Australia with the reigning queen of Derana Dream Star Anjali Herath. වෛරම් මෙසද කිරර කන අන්ධකාර මේ ලෝකේ හැම දිනා කළු සුදු නෑ කවුරුත් tani karma pirisidu Phalanandria neela bingu kala sama rasa pela aadarin sanasa hangama hanga sipagannam kannam aaye hinda re hinda ani vennam vennam sunira sumanga dinek apitak veradila athi itin yali hamuven Senaratna Sinayak neuna kalayak keuna desiyu temuna adare denuna yuru tala ganga besa yanawa lava nabishek desi paya ena bindu bindu taruka star Siheli Turia Umariye obanidana nisulmane dirunata sad paluva evenava Perth 2nd June Indian Community Center Willerton Melbourne 8th June Besant Center Burwood Sydney, 14th June, Performance Hub, Stanhope Gardens. 15th June, Brisbane, St. John's Anglican College, Forest Lake. Music by Derana Dream Star Band, Shiksha. 6 stars, 1 stage. Derana Stars, live in concert, Australia. මොකද උනේ
ගේ වැඩේ සාර්ථකයිද? ඈ වැඩමුළුවේ හොඳට තිබුණාද? සාර්ථකයි සාර්ථකයි. මේ සෙනග හිරියද සුරසයි. මේ සෙනග කියන්නේ මේ කීතරේ කගේ කියන්නේ? සූගාල හතරක් කියන. මොකද hina වෙන්නේ? ගිහ වැඩක් බලා ගන්නවා. එනවා මෙතන hina වෙන්න. යනවා. ඔයත් මට hina වෙනවද? ගෑනියේ තනියම ගේමක් ගන්න උදව් කරන්න ඕනේ. පුදුම පිරිමිනේ. නෑ මඩම් මේ අනේ මේ කටව ගන්නවා. මඩම් මේ ඔයා දැක්කන එතන තත්ත්වේ. එතන තිබ අඩු පාඩුත් දැක්කනේ. මෙහෙමගේ තමුසෙත් මට hina වෙනවද? ඈ? තමුසෙත් දෙන්නම් මං අයින් කරනවා. දෙන්නම අයින් කරනවා. නෙමාලි මේ අනේ මේ ඉන්නනේ. යකෝ අපිත් මාර ලැජ්ජ නැති වැඩක් නේ කරගත්තේ. සසරිනවරු බාරදර මේ අපි තිනවුණා නේද බා. යකෝ මේ මං හිනවුණා කියලා උඹලා හිනවෙන්නේ යන්න එපා. ඒ මැඩමුයි මායි ගෑණිමිනියයි අපි. අපි දෙන්න නම් කොහොම හරි ඔක බැලන්ස් කරගනි. උඹලා දෙන්න මෙතන වැඩ කරන්නේ උන් ඈ. අන්න ඒක මතක තියාගන්න. මේ හරි සර් ඉතින් මේ අපි සර්ගේ පැත්තේ මිනිසුන් සර් අපි. මේ මට උදව් කරනවා තමයි ඈ. හැබැයි ඉතින් මැඩම්ටත් උදව් කරනවා වගේ පෙන්වෙන්න හිටපල්ලා. මේ අනිත් එක මං දැන් උඹලගේ හොර වැඩ වලට උදව් කරන්නේ ඈ. මම කියහල බලන්න. අනේ කරනවා සර් කරනවා. නැතුවද? ඒකනේ කියන්නේ. ඒ වුණත් හැබැයි මැඩම්ටත් උදව් කරනවා වගේ පෙන්වෙන්න හිටහල්ල. මේ අඬු සර්. මේ මක දිගට එන ගමන්සට බැනබලාවේ. ඒ මොකද බං ඒ? ඉතින් සර් රාවණ රැස්වීමට සෙනගේ ඉන්නවනේ සර්. දැන් ඉතින් මැඩම්ව ෂේප් කරගන්න වෙන්නේ ලබන තරේවත් එනවා කියලා. හැබැයි සර් ලබන තරේ නම් එන්න ඕනේ. එන්න තමයි හිටියේ. ඒ වුණාට ගෑනුත් දැනගන්න ඕනේ මේ අපේ වටිනාකම. මොකද අපි මේ බල්ලා මාක් එකට දාලා ඉන්නේ. ඒ දැන් උඹලා hina වෙන්නේ. මේ තොපි තොපේ තරම දැනගන් යව්. හරි? මම ඇමති කෙනෙක්. තොපි ළමයි කොහෙද යන හෙන්චයියෝ? මලා hina වෙන්න. හොරෙන් hina වෙන්න ක්‍රමයක් නැද්ද බං පේන්න තියෙන්නේ? හොරෙන් hina වෙන්න ක්‍රමයක් තිබුණා මේ බැලුම් අහයිද බං? ළමයිනේ ඔන්න දහම් දැනුම වගේම මේ වගේ පොදු වැඩවලට පුරුදු වෙන්න. එතකොට තමයි මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ. තේරුණා නේද? දැන් නේ. මම කලින් උතාවා. හැබැයි හම්බුනේ නැන්නේ. මොකද අතරම මේ සිද්ධලා තියෙන්නේ. අර මෙති බෙරිඳ ඉන්නේ. ගමේ ඉන්න කාන්තාව දෙන්නේ තුන්දෙනේ දාගෙන දැවැන්ත මේකින් කන්නේ එකට hina වෙන්න බැරි නිසා තමයි රන්දික මමත් උදේම ටවුන් එකට ගිහින් සුවපත් වෙන්නේ. අපි කලින් තාවහම ඉදරෝනේ. චූලයි අර මගේ අලුත් යාළුවයි. ආ. අනේ මම දන්නේ නැහැ කලින් කියන්නේ තේ. ඉතින් මම එහෙනම් ටවුන් එකට යන්න කියලා රන්දිකලා එගදට එන්නේ. අපි ආන්දි මේක සෙනගෙච්චර හිටියේ නෑ දුනේ. අනියෝ ඉස්කෝලේ මහත්තයෝ මේ ගමේ කාන්තාව තුන්දෙනේ සිටියේ එච්චර තමයි. විශ්වාසනම් කියන්න පුළුවන් ඒගොල්ලෝ සල්ලි දීලා ගෙනා ගියා. අපි දන්නේ නැහැ. හැමතුමාගේ විස්තරේ. ඔව් රන්තරේ මහත්තයෝ. මේ අපි යමු ආවාසෙට. මේක බොන ගම කතා කරමු. අනේ නෑ නෑ ඔෆිසෙ නෑ නේද? නෑ නෑ මේ මොකද නෑ. හරි අපි මෙතන ඉඳලා කතා කරමු. අපි ආවේ මේ පොඩි පොඩි කාරණා කාරණා ටිකක් කතා කරන්න කියලා. ඔව්. ඒ මොනවා ගැනද මහත්තයෝ? සංස්කෘතික වල ගැන හඳුනේ. නා. මොකද්ද දැන් ඒ ගැන කතා කරන්න තියෙන්නේ මොනවද කොහොමද වෙන්නේ ඒක? ආ දැන් හඳුනන අපි අංග මොනවද කියලා සැලසුම් කරගෙන යනවා. ඔකට නැටුම් ගායනා අංග එතකොට පොඩි රංගපාන අවස්ථාව දෙන්න ඔහොම දේවල් අපි කල්පනා කරනවා. මේ ඔගේ අපි හිතපු දෙයක් හඳුරන්නේ දැන් දක්ෂ ළමයි ටික විතරක් ගන්නව නෙමෙයි. දක්ෂතාවයෙන් එච්චර නැති උනන්දු ළමයින්ටත් මේකේ අවස්ථාව දෙන්න කියලා අපි කල්පනා කරා. නේද? ඒතර අර ලබන අවුරුද්ද වෙනකොට ඔය උනන්දු ළමයි දක්ෂ බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඔව් ඒක හොඳ අදහසක්. අනික අපේ ආම්ලෙන් ගමේ ඉන්නෝනේ වැඩි හිටියා. ඒගොල්ලන්ගෙත් යම් යම් නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් අය ඉන්නෝනේ. එයාටත් අපි අවස්ථාවක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ රන්තිරි මහත්තයා.
දැන් හඳුරන්නේ තව පොඩි කාරණයක් ඔබ වහන්සේගෙන් निराකරණය කරගන්නත් ඕන ඔබ වහන්සේගේ උපදේශයක් ඕන නිසායි අපි විශේෂයෙන්ම ආවේ. දැන් මේ උත්සවේට අපි සුනෙත් ඇමතිතුමාට ආරාධනා කරනවාද? අන්න හොඳ ප්‍රශ්නයක්. ඕකට අපේ රන්දිකම දෙමුකෝ බලන් උත්තරය. අනේ මන්දා හඳුරන්නේ මට නම් තේරෙන්නේ. හැමදාම හදන රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. දැන් අපි මේ ලොකු මහත්තයා නම් කියන්නේ මේක මට මතක් කරමු කියලා. ඒ අදහසෙම තමයි මේ වන්දික ඉන්නේත්. මං අහන්නේ ආඹුරු නෙමෙයි. ගෙන්නන්න ඕනද කියලා. මගේ නම් අදහස ඉතින් ගෙන්නන්න ඕනේ නෑ කියන එක තමයි. මං කියන්නේ ඒක. ඒක තමයි ඉතින්. හැබැයි මහත්තයෝ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ওই ළමේකට ආදර්ශයක් ගන්න බැරි ওই වගේ අමති කෙනෙක් මේ වගේ වටිනා කින උත්සවයකට ගෙනල්ලා ඇත්තටම තේරුමක් නෑ. හැබැයි ඉතින් අපේ රටේ විදිහට අනුව යුතුයකමක් විදිහට ওই වගේ දෙයක් කරන්න වෙනවා අපිට ඉතින්. නේද? මාත්‍ය කීමල තමයි අපි හඳුන් අනුමත කරන්නේ. මොකද රන්දික පුතාගේ වැඩේදී ඇමතිතුමාට කිව්වේ නැත්තම් වෛර බඳින්න පුළුවන්. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. ගම්මුණක් කියන්න බැරි නෑනේ. හමුරේ ගමේ මිනිස්සු කියන්නේ එහෙමනේ. මොනවා වුණත් ඇමතිතුමා කියන්න තිබුණා. මොනවා වුණත් කියන්න තිබුණා. ඕකනේ කියන්නේ. එතකොට මොනවා වුණත් කියලා අදහස් කරේ නැති මොනවා වුණත් කියන්නේ ඉතින් මොන බලු වැඩේ කරත්තා මොන වැරදි වැඩේ කරත්තා කියන්න තිබුණා කියලා. ඒක දැන් මං අහන්නේ මහත්තයෝ වැරදි තියෙන බව දැන දැනත් ඇයි ඒගොල්ලෝම පත් කරන්නේ? මේමයි තියෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් ඡන්දේ ඉල්ලන මිනිස්සු විතරක් වෙනස් වෙලා මදි. ඡන්දේ දෙන මිනිස්සුත් වෙනස් වෙන්න ඕන. මේ ළමයිනේ දැන් ඇති. ඔය ටික ඉවර කරලා එහෙම පන්ති වලට යන්නකෝ. අපි යමු. අතුර ටිකින් කතා කරමු. එදා ඉතින් මං ඒක කිව්වේ සතුටින් නෙවෙයිනේ. හැබැයි මං අද මේක කියන්නේ ඇත්තටම සතුටින්. ඒ කිව්වේ දැන් බලන්න මේ ළමයි එකතු වෙලා මේ අසරණ පවුලට ගයක් හදලා දෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්නේ මේ ළමයි බලන්න කොච්චර එක පවුලට හයියක්ද කියලා. ඒක නම් ඇත්ත ආශා. සමහර ළමයි ওই වගේ දේවල් හිතන්නේවත් නැහැ ආලෝක. ඒක නම් ඇත්ත ආශා. මේගොල්ලන්ට මේ පහසුකම් මදි තමයි. ඉගෙන ගන්න එකත් පොඩ්ඩක් අඩුයි. හැබැයි මනුස්ස තමයි සංවේදීතාවය අකිනම් මාර්ථලකි. ඒක ඇත්ත. සමහර විට මේගොල්ලෝ මේ ගමේ ළමයි හින්ද වෙන්න තිබෙනවා. වෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ දකින ලෝකෙ ලොකුයි නාලෝක. මානව සම්බන්ධතා ගොඩක් එක්කනේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ වර එකිනෙකට ලින්ක් වෙලා වගේ තියෙනවා. අන්න මේ වැඩ ඇස්සේ නේ. ඒ වගේ දේවලුත් වෙනවනේ. ඔව්වනේ. ඒ ළමයින්ට තේරුණා අපි යාලට hina වෙන්න කියලා. නේද? මේ තුනාලෙකින් මාරු උනන්දුවෙන් වැඩේ කරනවා. මොකද අනිගිලගේ ගෙදරත් ළඟනේ. අවාලෝකා
හැබැයි ඉතින් ආලෝක කියනගේ ඇත්තක් තියෙනවා. වෙන්න නම් පුළුවන් ඉතින්. අපිට වැඩක් නැහැ නේ. චූටි ළමයින තාම. ආ. චූටි කිව්වට එහෙම චූටිමත් නැහැ. මේ දැන් එතකොට දුලාන්ද මේකේ හදන්නේ? ඕ මේක යාගේ ප්ලෑන් එකක්ලු. අර මේ ආකෘතියක් එහෙම හදලා තියෙන්නේ. නෑ. ඕවනේ. නියමයිනේ. ඔය දන්නවද මේ මොනාගෙන්ද හදලා තියෙන්නේ කියලා මේක? මොනාගෙන්ද? යකඩ බට වලින් හදලා ඊට පස්සේ මේ ඒව වැහෙන්න උණ බට දාලා. ඇයි ඉතින් එහෙම වහන්නේ? පොඩි ළමයි දෙන්නෙක් නිම්මේ ආශා. ඒගොල්ලෝගේ ආරක්ෂාවට වෙන්න ඇති. අනිතික මෙයා මේ වෘත්තීය පුහුණු එකේ කරනවනේ කෝස් එකක්. ඔව්. ඒකේ ඔය හොටෙල්ස් කබානස් එහෙම හදන විදිය මෙගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒකට එක්ස්පෙරිමන්ට් එකක් කරන්න තමයි මේ විදියට හදලා තියෙන්නේ. නියමයිනේ. මොන වුණත් හරි දක්ෂ දරුවෙක් නේද? ඒකනම් ඇත්ත ආලෝක. දරුව පොතට පතට විතරක් සීමා නොවුනම කොච්චර දක්ෂද බලන්නනේ. ඒකනම් ඇත්තානේ. අනගි පුතේ හොම ඉන්න අපිත් එන්න තේ හදන්න. යන්න. ඔබතුමියට ඇමති බලතල නෑනේ. මොකද නැත්තේ මට දෙන්නේ? ඉහි ඉතින් ඇමතිතුමාට දාන බලතලනේ. ඒවා මේ සමාජයට අදාළ වෙන්නේ නෑනේ නේද? ඇත්තටම මොනවදෝ කල්පනා කරේ? ඇත්තම කියන්නද? මොකද්ද? මං කල්පනා කරේ අර ළමයි දෙන්න ගැන ආශා.